යෝන් ජාතික දැල්පන්දු කණ්ඩායම කොරියාව බලා යන්න සූදානම් වෙලා තියෙනවා. ඒ තමයි ආසියානු යෝන් දැල්පන්දු තරගාවලිය සඳහා. ඉතින් එතනදී අපි විශේෂයෙන්ම සුබ ප්‍රාර්ථනා කරනවා කණ්ඩායමට මීට පෙර තරගාවලියේදී තුන්වෙනි ස්ථානයට එන්න ලැබුණා. එතනින් එහාට ආසියාවේ පළවෙනියා බවට පත් වෙන්න ජාතික කණ්ඩායමට වගේ හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ප්‍රධාන පුහුණුකාර තුමියත් ඒ වගේම සහකාර පුහුණුකාර තුමියත් මේ කණ්ඩායම පුහුණුව පැත්තෙන් ඒ කියන්නේ ශක්තිමත් කරන්න පැහැදිලි වැඩපිළිවෙලක් ගෙනිච්චයි කියන වාර්තා අපිට ලැබිලා තියෙනවා. තේරීම් වලදී යම් යම් මතභේද ගැටලු ඇති වුණා. ඉතින් මේ තේරීම් සම්බන්ධයෙන්ුත් මම හිතනවා හොඳම කණ්ඩායම තෝරලා තියෙනවායි කියන එක. මොකද පෞද්ගලික පර්සනල් ලෙජෙන්ඩා පුද්ගලික න්‍යායන් තියෙන්න බෑ. ඒ නිසා එය නැති වෙන තත්ත්වයට අපි තියලා කණ්ඩායම තෝරන්න ජාතික තේරීම් කමිටුව සහ ජාතික ක්‍රීඩා සභාව උපදෙස් ලබා දෙද්දී බොහොම මැදිහත් වුණයි කියන එක විශේෂයෙන් මම මෙතනදී සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම තමයි එතනින් එහාට ගිහිල්ලා ගොඩක් ආහාර පානවලදී කොරියාවේ ඉන්න ශ්‍රී ලාංකික අපේ තරුණ කණ්ඩායම් ඒ වගකීම් බාර අරගෙනත් තියෙනවා. ඒ වගේම මේ සඳහා යන්න ප්‍රවේශ පත්‍ර ඒ වගේම අනෙකුත් වියහියදම් සඳහා ලක්ෂ 130කට ආසන්න මුදලක් වියදම් වෙනවා. මේ ලක්ෂ 130කට ආසන්න මුදල ලබා දෙද්දී මේ වෙනකොට ලක්ෂ 60ක මුදලක් අපි ලබා දීලා තියෙනවා. ඉතිරි මුදලුත් ඉදිරියේදී කොහොම හරි අපි ලබා දෙන්න කටයුතු කරනවා. එතෙන්දී කියන්න ඕන එක දෙයක් තියෙනවා. මේ සංගමය නෙට්බෝල් සංගමයේ වැඩවලදී මම දකිනවා යම් උබවාදී පැත්තක්. මේ අය අර මුදල කොහොම හරි යම් ප්‍රමාණයකින් පිහිටවගෙන අර රජයේ මුදල් ලැබෙන තුරුම ඉන්නේ නැතුව ප්‍රවේශ පත්‍ර එහෙම වෙන් කරගද්දී අඩු මිලට ලබා ගැනීමට කටයුතු. රජයේ මුදල්ම අරගෙන දැන් මේ ඕනම ක්‍රීඩා තරගාවලියක් අවුරුද්දකට හමාරකට පෙර සැලසුම් කරන්නේ මේවා අර අන්තිම කට දක්වා රජයේ මුදල් මේනකල් හිටපුවහම වෙන්නේ ගුවන් ටිකට් පත් එහෙම ගන්න වෙන්නේ අධික මුදලක් දී. ජනාධිපතිතුමන් නිතරම කියන්නේ සංගමයක වගකීම තමයි මේ ක්‍රීඩාව දියුණු කරන්න මුදල් සොයාගෙන කටයුතු කිරීම. එහෙම කියලා අපි අත පිහදාගන්න රජයේ විදියට අපේ සහයෝගය අපි සම්පූර්ණයෙන් ලබා දෙනවා ක්‍රීඩාව දියුණු කරන්න. එතෙන්දී මුදල් නාසිනු වෙන්න උපරිම ඵල ප්‍රයෝජන ගන්න නම් අනිත් හැම සංගමයක්ම මේ වගේ පෙර සැලසුම් ඇතුව කටයුතු කරන්න ඕන. අපි සමහරට කනගාටු වෙනවා අදටත්. හෙට තරංගාවලිය කියලා අනුමැතියට එනවා දින දෙකකට කලින්. ඉතින් මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන. කිසිම සැලසුමක් නැහැ. නිින්දෙන් ඇහැරලා වගේ වැඩ කරන සංගම් තියෙනවා. එතකොට ඒ අය වගකීම හරියට කරන්නේ නැහැ. ඒ අතින් බලනකොට නෙට්බෝල් සංගමයේ ඒ වැඩවලදී සුබවාදී පැත්තක් මම දකිනවා. ඒ වගේම තමයි යෝන් ආසියානු තරංගාවලිය සඳහා සහභාගී වෙන යෝන් නෙට්බෝල් කණ්ඩායමට හදවතින්ම සුබ පතනවා. ආසියාවේ පළවෙනියා වෙලා ලංකාවට එන්න. තෙරුවන් සරණයි. ඉතින් මේ ජාතික කණ්ඩායම සඳහා අවශ්‍ය හැම සහයෝගයක්ම අපි ලබලා දීලා තියෙනවා. ඉතින් හැම දෙයකම නිර්දේශය එන්න ඕන ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමේ. එතකොට මේ අයගේ නිර්දේශය මත තමයි අපි කටයුතු කරන්නේ. එතකොට ඔබතුමාලා දන්නවා රටේ මූල්‍ය පැත්ත ගත්තොත් අපිට මූල්‍ය කලමනාකාරීත්වයක් තියෙන. දැන් ආසියානු තරගාවලිය ළඟදීනෝ. මේ සඳහා අපි මුදල් වෙන් කරන්න ඕන. ඉඳුම් හිටුම් වෙනුවෙන් මුදල් වෙන් කරන්න ඕන. ඒ වගේම ක්‍රීඩා 72ක් මේ ක්‍රීඩා 72ේම දරුව වෙනුවෙන් රජයේ මැදිහත් වීම කළ යුතුයි. එතනදී ජාතික කණ්ඩායම ලෝකශූර තරගාවලියට කලින් බොට්ස්වානාවල තරගාවලියකට සහභාගී වෙනවා පුහුණුවෙන්. අපි හිතනවා අප්‍රිකාව ප්‍රදේ අප්‍රිකා මහද්වීපයේම අපිට තවත් තරගාවලි තියන්න සොයා ගන්නවා නම් මම දකින්නේ මේක. ඒ කියන්නේ රටේ මුදල් සහ මහජන මුදල් ඉතුරු වෙනවා කියන එක දකි. මේ අතරතුර ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම සමග නෙමෙයි. කියන්නේ කුඩා ක්‍රීඩා සමාජ කණ්ඩායම් සමග ගිහිල්ලා තරඟ කරන්න පුහුණු වීම සඳහා යන්න අවස්ථාවක් ඉල්ලලදී. එක පැත්තකින් ජාතික කණ්ඩායමක් ගිහිල්ලා ක්‍රීඩා සමාජයක් එක්ක තරඟ කිරීම පුහුණුව කොච්චරද කියන එක ඉතින් මාධ්‍යවේදීන් විදියට ඔබතුමාලා ඒ පැත්ත බලයි. හැබැයි ඉතින් ඕස්ට්‍රේලියාව ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියන එක අපි දන්නවා. ඒ කෙසේ වෙතත් සංගමයට මේ සම්බන්ධව මුදල් හොයාගෙන ගිහිල්ලා පුහුණු වීම කරන්න පුළුවන් නම් අපේ කිසිදු විරුද්ධත්වයක් නැහැ. අපේ අනුමැතියෙන් සියල්ල ලබලා දෙනවා. නමුත් ආසියානු තරගාවලිය මෙහෙන් යෝන් කණ්ඩායම යන්නේ ඒ පැත්තෙන්, ජාතික කණ්ඩායම නෙට්බෝල් කණ්ඩායම යන්නේ එහෙන්. තියෙද්දි මුදල් පැත්ත ගත්තහම අපිට ඒ ගැනත් බලන්න වෙනවා. ඒක නිසා කිසිදු දෙයකට අපි පුහුණු වීම තරඟ සඳහා යන්න අපිට හැකිනම් අපි කොයි වෙලාවෙවත් ඒකට කවදාවත් අපි ප්‍රතික්ෂේප කරන්නේ. අපිට දෙන්න පුළුවන් සහයෝගය උපරිම වශයෙන් ලබා දෙනවා. බෝල් සංගමයෙන් කියනවා නම් මේක
ජාතික ලෝක ශූරතාවය ගේන්න හරි ඉදිරියට එන්න මේ ඉතා වැදගත් කාරණයක් කියලා ඔස්ට්‍රේලියාවට යන්න හරි අපේ අපි සහයෝගය දෙනවා. හැබැයි නෙට්බෝල් ජාතික සංගමයෙන් එහෙම පැහැදිලි නිශ්චයක් අපිට නිර්දේශයක් ලැබලා දීලා නැහැ.